හර්ෂාල් පටේල්ගෙන් හැට්‍රික් එකක්. ඔව් ඊයේ දවසේදී පැවතුණා ඉන්දියානු ප්‍රීමියර් ලීග්ගේ 39 වෙනි තරගය. ඉතින් මේ තරගයේ ක්‍රීඩා කරේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම. අවසානයේදී ඉතාමත් පහසුවෙන් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කරා. මේ තරගයේදී විශේෂ සිදුවීමක් සිදුරා. ඒ තමයි හර්ෂාල් පටේල් RCB කණ්ඩායමේ වේගවත් දියුණු ක්‍රීඩක හර්ෂාල් පටේල් හැට්‍රික් එකක් ගත්තා. ඉතින් මෙහිදී 17 වෙනි පන්දු වල යොමු කරේ ඔහු. ඔහුට පුළුවන් වුණා පළවෙනි පන්දුවෙන් හාඩික් පාණ්ඩයාගේ කඩුල්ල ගන්න. ඉතින් මම පිරක්කව ඉතාමත් හොඳ පන්දුවක් ඔහු යොමු කරනවා. හාඩික් කණිවුඩ ගහනවා අවසානන්ත විදියට. විරාට් කොහලි පන්දුව රැක ගන්නවා. ඊට පස්සේ ඊළඟ පන්දුව තවත් විශේෂ ක්‍රීඩකයෙක්ව දවාගත්තේ කයිලන් පොලාඩ්. පිරක්ක ඔහු ස්ලෝ පන්දුවක් යොමු කරනවා රවුන්ඩ් ද පෑඩ්ස්. කයිලන් පොලාඩ් බෝල්ඩ්. ඉතින් ඉතාමත් හොඳ පන්දුවක් එක ස්ලෝ පන්දුවක් දැක්ක පොලාඩ්ගේ ලෙග් ස්ටම්ප් එකේ තමයි වදින්නේ. කකුල අස්සෙන් යනවා, කකුල පැත්තෙන් යනවා පන්දුව. ගිහිල්ලා ඒ කඩුල ලබා ගන්න. ඉතින් අවසාන පන්දුව තුන්වෙනි පන්දුවේදී ඔහු රාහුල් චාව දවා ගන්නවා. රාහුල් චාව LBW විදිහට තමයි ඔහු දවා ගන්න. ඉතමත් හොඳ පන්දුවක් එක අපි දැක්කා. ස්ලෝ යෝක පන්දුවක් යොමු කරනවා. ඉතින් මේ හර්ෂා පටේල් තමයි දැනට ඉන්දියානු ප්‍රීමියර් ලීග්ගේ වැඩිම විකට් අරන් තියෙන ක්‍රීඩකයා. ඔහු දැනට කඩුලු 22ක් අරගෙන තියෙනවා. ඉතින් ඒකම කියන්න ඕනේ මුම්බයි ඉන්දියන්සක ඔහු කලින් ක්‍රීඩා කරපු තරගයේදී කඩලු පහක් ගත්තා. ඉතින් මේ තරගයේදී හැට්‍රික් එකක් ගත්තා. තවත් හොඳට ඔහු ක්‍රීඩා කරනවා. ඉතින් අනිත් එක තමයි RCB පන්දුවන්නේ මේ ලබාගත් තුන්වෙනි හැට්‍රික් එක. පළවෙනි එක 2010 වසරේදී ප්‍රවීන් කුමාර් ලබා ගන්නවා. ඊට පස්සේ 2017 වසරේදී සැමුවෙල් බද්‍රි ලබා ගන්නවා. ඒකම මේ අවුරුද්දේදී හර්ෂාල් පටේල් ලබා ගන්නවා. ඉතින් තවත් හොඳට හර්ෂාල් පටේල් පන්දු යවුවා. ආයෙත් කියනවා අපේ අලුත් channel එක subscribe කරලා link එක දාලා තිනවා. ඒකේ කියලා වීඩියෝ බලන්න.